ආයිබෝන් මම විශේෂඥ චර්ම රෝග වෛද්‍ය සංජීව හුලංගමව මෙම පණිවිඩය ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුගේ විද්‍යායතනයෙන්. මම අද කතා කරන්නේ අපේ සම වයසට යෑම සහ ඒ හැකියාවක් දුරට අඩු කරගන්නේ කෙසේද කියා. සම වයසට යෑම ඇත්තටම ආකාර දෙකකින් සිද්ධ වෙනවා. එකක් තමයි ස්වභාවිකවම සම වයසට යෑම. මෙම රූපවල පෙනෙන ආකාරයට සම රැලි වැටෙනවා, තුනී වෙනවා, සම වේලෙනවා, ඒ වගේම සමේ පිරුණු ස්වභාවය අඩු වෙනවා. මේ ඇත්තටම ජානමය බලපෑමින් සිදුවන අතර අපට මේ වෙනස් කිරීමට නොහැකියි. ඊළඟට විවිධ බාහිර සාධක සහ අප ජීවන රටාවේ විවිධ ක්‍රියාකාරකම් මගිනුත් අපේ සම ඉක්මනින් වයසට යන්න පුළුවන්. මෙම රූපයේ දැක්වෙන ආකාරයට අපේ සම තනින් තන අවපැහැවෙනවා, රැලි වැටෙනවා, තුනී වෙනවා. බාහිර සාධක ගත්තාම ප්‍රධානතම සාධකේ වන්නේ හිරු එළියයි. එම නිසා අප හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා හැකි සෑම විටම සෙවන සහිත තැන් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම කුඩ, හිස්වැසුම් සහ අවකණ්ණාඩි පැළඳීම ඉතාමත් වැදගත්. ඒ වගේම අත්පා වැසෙනසේ පහසු දිග ඇඳුම් ඇඳීමත් වැදගත්. ඊළඟට සන්ස්ක්‍රීන් එහෙම නැත්නම් හිරු එළියෙන් ආරක්ෂා වීමට ඇති ආලේපන. මෙම ආලේපන SPF අගය 30ට වැඩි විය යුතුයි. ඒ වගේම හිරු එළියට නිරාවරණය වීමට විනාඩි 15කට පමණ පෙර මෙම ආලේපන අපේ ශරීරයේ ඇඳුම් වලින් නොවැසෙන කොටස්වල ආලේප කරන්න ඕනේ. ඒ වගේම අප දිගු වේලාවක් හිරු එළියේ ඉන්නවා නම්, එහෙම නැත්නම් නැවත නැවත හිරු එළියට නිරාවරණය වෙනවා නම්, අප නැවතත් පැය 3-4කට පසු නැවතත් මෙම සන්ස්ක්‍රීන් ආලේප කරන්න ඕනේ. ඊළඟට දුම්බීම සහ මත්පැන්. ගොඩක් පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා දුම්බීමෙන් සහ මත්පැන් වලින් අපේ තරුණ බව, හැමේ තරුණ බව ගොඩක් අඩු වෙනවා කියලා. එම නිසා මේවා භාවිතය සම්පූර්ණයෙන් අතර කිරීම හෝ ඉතාමත් අවම කිරීම ඉතාමත් යෝග්‍ය වෙනවා. ආහාර අප සෑම විටම සෞඛ්‍ය සම්පන්න සහ සමබල ආහාර වේලක් ගන්න ඕනේ. ඒ වගේම අප සීනි සහ පිෂ්ඨ අධික ආහාර අඩු කරලා එළවලු සහ පළතුරු වැඩිපුර අපේ ආහාරයට එකතු කරගන්න ඕනේ. ව්‍යායාම අප දිනපතා හෝ අඩු වශයෙන් සතියේ වැඩි දවසක කිරීම අනිවාර්ය වෙනවා. එමගින්ද අපේ සමේ තරුණ බව රැක ගැනීමට උපකාරී වෙනවා. සම පිරිසිදු කර ගැනීමේදී අප පුළුවන් තරම් මුරුදු සබන් කැටයක් හෝ දීර වර්ගයක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අප සම තදින් පිරිමැදීම සිදු නොකළ යුතුයි. මොයිස්චරයිසර්ස් එහෙම නැත්නම් සමේ වියලි බව අඩු කිරීමට ඇති ආලේපන අප නිතිපතා පාවිච්චි කිරීමෙන් අපේ සමට පෝෂණයක් සහ ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වෙළඳ පොලේ ඇති විවිධ ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතය නතර කර දැමිය යුතුයි. ස්තුතියි.